සුජාතා සෞදි රටේ ගෘහ සේවයට ගියේ තම එකම දියණියගේ අනාගතය වෙනුවෙන්. ඇගේ සැමියා කුලී වැඩ කළ අතර සුජාතා දියණිය ඔහු භාරී තිබුවේ මෙලොව වැඩිපුරම දරුවන් ආරක්ෂාව පවතින්නේ දෙමව්පියන් ළඟ නිසයි. ඇය රෑ දවල් වෙහෙස නොබලා ඇය සේවය කළ නිවසට සේවය කළේ ඇගේ දියණියගේ අනාගතය ගැන සුබ සිහින දකිමින්. ඇයට කොතරම් මහන්සි වුණත් හාම්බුතුන්ගේ ඇනුම් බැනුම් ආවත් ඇය සියල්ල ඉවසා දරන් සේවය කළා. මේ අතර ඇයට දිනක් ඇයගෙන් ලංකාවෙන් දුරකථන ඇමතුමක් ලැබෙනවා. ඒ ළමා හා කාන්තා කාර්යංශයෙන් ඇගේ දියණිය එම කාර්යංශයේ භාරයට ගත් බවත් ඇගේ සැමියා අත්අඩංගුවට ගත් බවත් දන්වනවා. කිසිවක් සිතාගත නොහැකි වූ ඇය සිදු වූ දේ විමසනවා. ඇයගේ කකුල් පණ නැති වී යන්නේ සත්‍ය දැනගත් පසුයි. සුජාතාගේ සැමියා ඔහුගේ දියණිය ඔහුගේ මිතුරන් සමග එක් වී කෙලෙසා දමා ඇති බවත් සෑම දිනකම එසේ රාත්‍රී කාලයේදී ඔවුන් එක්ව සිදු කර ඇති බවත් ඇයට දැනගන්නට ලැබෙනවා. දියණිය රෝහල්ගත කර ඇති බවත් ඇය සිටින්නේ කම්පණයෙන් බවත් ඔවුන් සුජාතාට පවසනවා. ඇයගේ ජීවිතයම නැති වී ගියා වෙන හැඟීමක් සුජාතාට දැනෙනවා. ඇය කෑ ගසා හඬනවා. තම පන සම වූ දියණිය මේ ලෝ වැඩිපුරම ආරක්ෂාව ඇතැයි සිතා ළඟ තබා ආ සැමියා විසින්ම විනාශ කළ බව සුජාතා කෙසේ නම් අදහන්නද? ඇගේ දියණියගේ අනාගතය ගැන දුටු සිහින ඇගේ ඇස් ඉදිරියේම විනාශ වී යාම කොතරම් අපරාධයක්ද? ඇයට තවත් සෞදියේ සේවය කළ නොහැකි වෙනවා. ඇය ඉක්මනින්ම ලංකාවට එන්නේ තම දියණිය දැක ගන්නයි. ඇයට මොන දේ නැති වුණත් තම දියණිය ජීවත්ව සිටීම හිතට හයියක් වුණා. කෙසේ හෝ ඇය රැක බලා ගන්න සුජාතා හිතට ධෛර්යය ගන්නවා. නමුත් ඇය ලංකාවට එන විටත් දියණිය මෙලොව හැර ගොස් තිබුණේ කාමාතුරයන්ගේ වද වේදනා නිසා ඇති වූ කම්පනය ඇගේ වයසට දරා ගැනීමට නොහැකි වීමෙන් තම සැමියා මරා දැමීමට සිත්තුවත් දැන් ඇයට සියල්ල අහිමි වී අවසන්. ඇයට දැන් ජීවත් වෙන්න කිසිම බලාපොරොත්තුවක් නැහැ. කඩා වැටුණු ඇගේ ජීවිතයේ පිස්සියක් මෙන් ගත කළේ සුජාතාගේ ඉදිරි ජීවිත කාලය මානසික රෝහලට සින්න වෙමින්. මවක් තම දියණිය හැරදා විදේශගත වෙනවා නම් එක් වරක් නොව සිය දහස් වරක් සිටිය යුතුමයි.